තිසමහරාම පන්නේගමුව රාජකීය විද්‍යාලයට අද බස් රථයක් පිරිනැමුණා. ඒක් සජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රවාහන පහසුකම් නොමැති පාසල් සඳහා ප්‍රවාහන පහසුකම් ලබා දීමේ වැඩපිළිවෙල යටතේ අද මෙම බස් රථය පිරිනැමුවා. පහුගිය දවසක මම ඉදිරිපත් කරා මගේ සිහිනය, මගේ බලාපොරොත්තු, මගේ වැඩපිළිවෙල. මම ප්‍රකාශ කරා එක නිලැඳුම් කට්ටලයක් නෙවෙයි, නිලැඳුම් කට්ටල දෙකකුත් සපත්තු කුට්ටමකුත් මේ රටේ 43 ලක්ෂයක් පාසල් යන දූදරුවන්ට අපි ලබා දිය යුතුයි කියලා. දැන් මේ ප්‍රකාශය මම කරේ බොහොම සත්භාවයෙන්, බොහොම කනගාටුයි කියන්න. මේ රටේ පාසල් දූදරුවන් 43 ලක්ෂයකට නිලැඳුම් කට්ටලේ වෙනුවට නිලැඳුම් කට්ටල දෙකයි සපත්තු කුට්ටමයි දීම ගැන මම කරපු යෝජනාව සමහර මහජන නියෝජිතයෝ එලි පිටම විවේචනය. සමහරු කියනවා සපත්තු කුට්ටම් බෙදන එකයි නිලැඳුම් බෙදන එකයි නෙවෙයි රටට ඕන ජාතික දර්ශනයක්. ජාතික දර්ශනය තුළ අපි අවබෝධ කරගන්නට ඕන මේ රටේ අනාගතයේ බාරගන්ට සිටින සිසු පරපුරට පාසල් යෑම උනන්දු කරවල, පාසල් අධ්‍යාපනයේ ශක්තිමත් කරවල මම කියපු නිලැඳුම් කට්ටල දෙකයි සපත්තු කුට්ටමයි ලබා දෙනකොට අනිවාර්යෙන්ම රටේ අනාගතයේ සුපිත මුදිත වෙනවා. රටේ අනාගතයේ බාරගන්ට සිටින දරු පරපුරට දැවැන්ත ශක්තියක් ලැබෙනවා. ඒක තමයි මගේ පුළුල් දැක්ම.